හැම දිනාටම සුබ සන්ධ්‍යාවක් වේවා. මාව ඇහෙනවද හොඳට? ඔව් හාමුදුරුවනේ. Thank you, Lupati. ඔව් හාමුදුරුවනේ. අපි විනාඩියක් විතර බලමු නේද? තාම කට්ටි ජොයින් වෙනවනේ. චුට්ටක් බලමු. කරන්ට් එක නැති පැති තියෙනවා ඇති. අපි විනාඩියක් තව විනාඩි දෙකක් විතර බලමු. කට්ටි ජොයින් වෙනවද කියලා. හරි. පළවෙනි පාඩමේ අපි හැමෝම සම්බන්ධ වුණාද පළවෙනි පාඩමට? ඔව් හාමුදුරුවනේ. අපි අභ්‍යාස ටික ඔක්කොම කරා නේද? ඔව් හාමුදුරුවනේ. ඔව් හාමුදුරුවනේ. කරා. හරි, good. අපි උත්තර ටිකත් බැලුවා නේද? උත්තර ටිකත් සාකච්ඡා කරා පන්ති ඇතුළේ නේද? ඔව් හාමුදුරුවනේ. good. එහෙම වුණොත් අද අපිට පටන් ගන්න තියෙන්නේ අලුත් පන්තියක්. අලුත් පාඩමක් පටන් ගන්න තියෙන්නේ. කට්ටිය හිමින් සැරේ බලමු. මම ඔයගොල්ලන්ට කිව්වේ කවි ටිකක් බලන් ඉන්න කියලා. ඔයගොල්ලන්ට මේ නේද? නැහැ. අපි ඉතුරු කණ්ඩායමයට කියන්න ඇත්තේ. හරි. අද අපිට තියෙන්නේ ඔගොල්ලන්ගේ ටියුට් එකේ නම් නවවෙනි පිටුව. ටියුට් එකේ නවවෙනි පිටුව ඉඳන් පටන් ගන්නේ. අපි මේ අටවෙනි පිටුව දක්වා පළවෙනි පාඩමේ වැඩ කටයුතු ටික ඉවර කරා මේ විද්දී. දැන් තියෙන්නේ අපිට දෙවෙනි පාඩමේ වැඩ දෙවෙනි පාඩම තමයි පටන් ගන්න තියෙන්නේ. අපි ටියුට් එක පොඩ්ඩක් පැත්තකින් තියලා යම් බලන්න ඔයගොල්ලන්ගේ අච්චුපතට. තියෙන්නේ අච්චුපතේ. මං කිව්වා වගේ දෙවෙනි පාඩම. මොකද්ද දෙවෙනි පාඩම අපේ? මොකද්ද දෙවෙනි පාඩම? මොකන්ද අපි කරන්න යන පාඩම? දේසිරි හාමුදුරුවෝ. උදේ සිරි කියන පාඩම.
ලස්සන කවිපන්තියක් තියෙන්නේ. අපි බලමු ලයිෆ් කවිපන්ති. කවුද කැමති පාඩම කියවන්න? හෑන්ඩ් රේස් කරන්න බලන්න. හාමුදුරනේ මම හෑන්ඩ් රේස් කරන්න බලන්න. මලීෂා මුලින්ම හෑන්ඩ් රේස් කරපු එක්කෙනා කියවුද බලන්න පාඩම. හා හාමුදුරනේ. හරි කිය. උදයසිරි මිනිසාද සෙසු සතුන් හා ගහ කොළ ඇල දොළ කඳුහෙල් ආදිය මෙන්ම ස්වභාද හමේ නිර්මාණයකි. ඔහු ස්වභාව ධර්මය තමන්ට රිසි පරිදි වෙනස් කිරීමෙන් සිය ගමන් මග සකස් කරගත්තේය. එපමණක් නොව ස්වභාව ධර්මයෙන් චමත්කාරයක් විඳීමටද මිනිසා සමත් වෙයි. සිය සිතැඟි සබාදහම අනුව සකස් වන ආකාරය දසබාදහමින් ලබන වින්දනය ආස්වාදය හා ප්‍රබෝධයද අනාවරණය කරමින් ඔහු කලා නිර්මාණය කරනයේ යෙදෙයි. Very good. Tibetan. Very good. Very good, Puthi. Thank you. Good. Paano ko halam tu kata awak kino pala? Tere no adi kiel sila ni tapi tere no adi balam ko. Balam minisad sesu satun ha gaha kola eladola kandu hil adiye min soba dahame nirmane ya ki. Ano kino kata awak mukadde. Me minisad harida. Minisad මේ මිනිසයා කියන කෙනා හරිද සෙසු සතුන් හා ගහකොළ සතුන් ගහකොළ ඇලදොළ කඳුහෙල් මේ වගේ දේවල් සත්තු වේවා ගහකොළ වේවා ඇලදොළ වේවා ගංගා වේවා කඳුහෙල් වේවා ගස්කොළන් වේවා මේ හැම දෙෙම මේවට අපි කියනවා පුතේ සෝභා දහමේ නිර්මාණ කියලා මේවා හදලා තියෙන ස්වභාව දහම විසේ. හරි? ස්වභාව දහමේ කවුද මේවා හදපු කෙනෙක් නැහැ. හදුවේ කවුද? ස්වභාව දහම විසේ. එතකොට මේ මිනිස්සයා කියන කෙනාත් අර වගේ කවුද මුලින්ම මේක හදුවේ කියලා හොයාගන්න බැරි නිසා අපි කියනවා ස්වභාව දහමේ නිර්මාණයක් කියලා. මිනිස්සයාද මිනිසාද ස්වභාව දහමේ නිර්මාණයක් කියලා අපි කියනවා. හරිද? ඔහු ස්වභාව ධර්මයේ තමන්ට රිසි පරිදි වෙනස් කිරීමෙන් සිය ගමන් මඟ සකස් කරගත්තේය. මේ ස්වභාව ධර්මයේ තමන්ට ඕනි විදිහට වෙනස් කරලා තමන්ගේ ගමන් හදාගත්තොත්. මේ මොකද කිව්වේ? කවුද ටීවී බලන්නේ? ආගෙද මයික් එක වැඩ? යසස්මී? යසස්මී? සුභාව ධර්මයේ තමන්ට රිසි පරිදි වෙනස් කිරීමෙන් සිය ගමන් මඟ සකස් කරගත්තේ උන් බලන්නකෝ ගහ කොළ කපලා ගෙවල් දොරවල් හදාගත්තා නේද ඒ වතුර බොන විදිහට පාවිච්චි කරන්න පටන් ගත්තා. ওই විදිහට තමන්ගේ ජීවිතේට මේ සෝභා දහම එකතු කරගත්තා. වැඩි හිතන්න එපා හොඳේ. එපමණක් නොව ස්වභාව ධර්මයෙන් චමත්කාරයක් විදීමටද මිනිසා සමත් වේ. මිනිසයා ගිහිල්ලා කැලේ ලස්සන බලනවා. ලස්සන මල් වර්ගද, ලස්සන සතා සිව්පාවද, ගහකොළ වැල්ද බලලා සතුටු වෙනවා මිනිස්සු. සිය සිතැඟී සෝභා දහම අනුව සිත සකස් වන ආකාරයේද සෝභාදහමින් ලබන වින්දනය ආස්වාදය හා ප්‍රබෝධයද අනාවරණය කරමින් ඔහු කලා නිර්මාණයේදී මෙන්න මේ මිනිසයා උන දැන් වැදගත් දෙයක් කියන්නේ මෙන්න මේ මිනිස්සෝ මිනිස්සු සමහර මිනිස්සු පරිසරයේ තියෙන මේ ලස්සන ලස්සන දේවල් බලලා ඉර පායනවා හඳ පායනවා වැස්ස වහිනවා හුළඟ හමනවා කුරුල්ලෝ කෑ ගහනවා මල් පිපෙනවා ගංග ගලනවා මේ වගේ ලස්සන ලස්සන දේවල් වලාකුළු පාවෙනවා දැන් ස්වභාව ධර්මයේ අපිට දැක ගන්න පුළු දේවල් ඕගොල්ලන්ගේ දැන් පරිසරයේ ඕගොල්ලන්ට දැන් නිකමට හිතන්න බලන්න එළියට ගියොත් ඕගොල්ලෝ පරිසරයේ දිහා බැලුවොත් ඕගොල්ලන්ට මොන මොනවා දේවල්ද පේන්නේ
මොන වගේ දේවල්ද පේන්නේ කියලා කියන්න බලන්න. මොන වගේ දේවල්ද පේන්නේ? ගස්කොළන්. ගස්කොළන්. වෙන වෙන ඇලදොල. සිම්පාවන්. Very good. වෙන සිම්පාවන්. තව මොනවද? Very good. තව මොනවද? මොනවද? මිනිතුන් පාස. මොකද පුතේ? ඇහුන්නේ නැහැ. මිනිතුන්. මිනිසුන් වෙන නිවාස තව පරිසරයේ වෙන දේවල් මොනවද ඔයගලන්ට පේන්නේ ඔගොල්ලෝ දැකලා තියෙන්නේ මොනවද දියලි very good ඇනිතලාබිම් වනාන්තර තව මං අහන්නේ සිදු වෙන දේවල් අහස නියඟ ඉලපාල ගම්මතුර Very good, Irapaino. Tau? Naya yana. Kukurutan. 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 Lassana deva. Lassana deva. Ugulo kemati deva. Parisare vena deva. Malpipima. Mukadabute? Malpipina. Malpipima. Very good, very good. Hari. Kurulu kundukiyanama. Very good, Guru Rosin. Guru Lokaya Gahanawa. Anno oya wage. Hari, deng hari. Me parisare siduwena dewal. Me parisare siduwena dewal. Aragena diha balala. Me parisare siduwena dewal diha balala. Minissu mokada kiyuwe. Me kavi liyanna puluwan aya. Sindu liyanna puluwan aya. Navakatha liyanna, keti katha liyanna puluwan aya. Mokada kare? Katha liyanna puluwan aya. මෙන්න මේ සිදුවීම් දිහා බලලා තමන්ට හිතන දේවල් ලිව්වා. කවි විදිහට ලිව්වා, කතා විදිහට ලිව්වා, සින්දු විදිහට ලිව්වා මේ පරිසරයේ වෙන දේවල් බලලා. හරිද? මිනිස්සු ඒකයි මොකද කියන්නේ? සෝබාධාමින් ලබන වින්දනය, ආස්වාදයේද, ප්‍රබෝධයේද අනාවරණය කරමි. කියන්නේ පෙන්වලා දෙමින් මොකද්ද කලා නිර්මාණයේදී. කලා නිර්මාණකරණයේදී ලස්සන ලස්සන කවි කතා සින්දු ලිව්වා. ඒවට අපි කියනවා කලා නිර්මාණ කියලා. මිනිස්සු මේවා ලිව්වා. ඔන්න මෙන්න මේ හාමුදුරුවෝ බලන්න ඊට පස්සේ ඡේදය අපි කවුද කියවන්නේ හෑන්ඩ් රේස් කරන් බලන්න. කවුද ඉන්නේ? රදිනු ඉන්නවද? කියවන්නකෝ බලන්න. තිබෙතයේ සිකිම් ප්‍රාන්තයේ උපත ලබා ලංකාවට සංක්‍රමණය වී දිවි ගෙවූ සිකිම් මහින්ද හෙවත් ඇස් මහින්ද හිමි විසිවන සියවසේ සිංහල කාව්‍යයේ ශ්‍රේෂ්ඨයේ පෝෂණය කළ ලේඛකයන් අතරේ ප්‍රමුඛයෙකු ලෙස පිළිගනි උන්වහන්සේ විසින් රචිත උදේසිරි පද්ය පන්තියේ සබා දහමේ ආස්තර මිනිස් ජීවිත ප්‍රබෝධවත් වන ආකාරය පැවසේ. Very good, very good. මොකද කියන්නේ? ඔන්න හාමුදුරු කෙනෙක් ඉඳලා තියෙන ලස්සනට කවි ලියපු ටිබෙටයේ සිකිම් ප්‍රාන්තයේ උපත ලබා මේ ටිබෙට් දේශයේ නැත්නම් ටිබෙට් රටේ තියෙනවලු එක් කොටසක් හරියටනික ලංකාවේ කොළඹ නුවර වගේ තියෙනවා වගේ කොටසක් තියෙනවා කොහෙද සිකීම් ප්‍රාන්තයේ කියලා හරිද සිකීම් ප්‍රදේශ ටිබෙට් රටේ සිකීම් ප්‍රදේශයේ උපත ලබලා ඉපදිලා තින්නේ එහෙ ටිබෙට් දේශයේ සිකීම් ප්‍රදේශයේ උපත ලබලා ලංකාවට ඇවිල්ලා ලංකාවට සංක්‍රමණය වෙලා දිවි ගෙවූ ජීවත් වෙච්ච හාමුදුරු කෙනෙක් හිටියා කවුද සිකීම් මහින්ද එහෙම නැත්නම් අපි දන්න හැමෝම දන්න නම තමයි S මහින්ද හාමුදුරුවෝ S මහින්ද හාමුදුරුවෝ කියන්නේ කවුද සිකීම් S කියලා කියන්නේ සිකීම් කියන එක දැන් ඔයගොල්ලන්ගේ හෙම් පුතේ නම ලියද්දි කොහොමද අපි ලියන්නේ දැකලා ඇතිනේ නේද දැන් ඔය ලියනවා කට්ටියේ DM කියලා ලියනවා නේද DM කියලා ලියනවා මොකද්ද දිසානායක මුදියන්සේලාගේ ඒ වගේ S කියලා කියනවා මොකටද S කියනවා සිකීම් කියන එකට සිකීම් මහින්ද ඒ හාමුදුරුවගේ නම තමයි සිකීම් මහින්ද. ඒ හාමුදුරුවට කියලා අපි දන්න නම තමයි මොකද්ද?
ඇස්මහින්ද කියන එක. මේ ඇස්මහින්ද හාමුදුරුවෝ මොකද කියන්නේ 20 වන සියවසේ වැඩි හිතන්න එපා. 20 වන සියවසේ කියලා කියනවා පුතේ 1900 ගණන්වල. දැන් මේ කීයද යන්නේ? දැන් මේ කීයද කියන්නේ? 2000 ගණන්වල. Very good. 1900 ඉඳලා 2000 වගේ මෙන්න මේ කාල සීමාවට අපි කියනවා පුතේ 20 වන සියවස කියලා. 1900 ඉඳලා 2000 දක්වා කාල සීමාව. මේ කාල සීමාව අතර තමයි මේ හාමුදුරු හිටියේ. හරිද? 20 වන සියවස කියලා කියන්නේ ඕකට 20 වන සියවස මොකද්ද කියලා අහුවොත් එහෙම 1900 ඉඳලා 2000 දක්වා කාල සීමාව තමයි 20 වන සියවස කියලා කියන්නේ. හොඳේ? මෙන්න මේ කාල සීමාවේ හිටපු මේ ඇස්මහින්ද හාමුදුරුවෝ ඒ කාලේ ලංකාවේ හිටපු කවි රචනා කරපු කවි ලියපු කට්ටිය අතර ප්‍රධානීෙක් විදියට හඳුන්වන්න පුළුවන්. ප්‍රමුඛයෙක් විදියට හඳුන්වන්න පුළුවන්. මොකද මේ හාමුදුරුවෝ ගොඩාක් කවි පන්ති ලියලා තියෙනවා. ගොඩාක් කවි පන්ති ලියලා තියෙනවා. අපි බලමුද මොනවද ලියලා තියෙන්නේ කියලා. බලමු ඇස්මහින්ද හාමුදුරුවෝ ඉස්මහින්ද හාමුදුරුවෝ ගැන මොනවද ඉගෙන ගන්න තියෙන්නේ කියලා. මේ හාමුදුරුවෝ විවිධ කවි පන්ති ලියලා තියෙනවා. බයි. බල මහින්ද හාමුදුරුවෝ ගැන චුට්ටක් කියවලා බලලා මොකද කියන්නේ මේ බලන්න. ඇස් මහින්ද හිමි නොහොත් ටිබෙට් ජාතික ඇස් මහින්ද හිමි ලෙසින් සාමාන්‍යයෙන් හැඳින්වෙන්නේ සිකීම් මහින්ද යනු. සිකීම් රාජයේ ටිබෙටේ සිකීම් රාජයේ උපත ලබා ලංකාවට සංක්‍රමණය ලංකාවට ආපු භික්ෂුවක් හාමුදුරු කෙනෙක්. මෙයා කවුද? කවියෙක් ගන්න විදිහට හඳුන්වනවා, ගත්කරුවෙක් විදිහට හඳුන්වනවා, සිංහල ජාතික ව්‍යාපාරයට සම්බන්ධ වී කටයුතු කරපු කෙනෙක් විදිහට හඳුන්වනවා. බලමු මෙයා ලියපු පොත්. මේ තියෙන කවි පන්ති. මේ තියෙන. මෙයා ලියලා තියෙන පොත් කවි පන්ති කොට බලන්න. නිදහසේ දැහැන, නිදහස් මන්ත්‍රය, ජාතික තොටිල්ල, අද ලක්මවගේ පුත්තු, විදේශිකයෙකුගෙන් ලක්මවට නමස්කාරය, සිංහල ජාතිය, ලංකා මාතා, නිදහස, මෙන්න මේ වගේ මෙයා ගොඩාක් කවි පන්ති ලියලා තියෙනවා මේ හාමුදුරුවෝ. මේ හාමුදුරුවෝ ගොඩාක් කවි පන්ති ලියලා තියෙනවා. මේ බලන්න දැන් මං කිව්වා නේද 20 වන සියවසේ හිටියේ තියෙන. මේ බලන්න ඉපදිලා තියෙන කොයි කාලෙද? 1901 දී. මං කියවන 20 වන සියවසේ අයිති වෙන්නේ 1900 ඉඳලා 2000 දක්වා කියලා. මේ ඉපදිලා තියෙන්නේ 1901 දී. හරිද? ඉපදිලා මේ අපි බලමු. මහින්ද හඳුර අපවත් වෙච්ච එක තියෙනවා. ආ මේ තියෙන. 1951 දී තමයි අපවත් වෙලා තියෙන්නේ. 1951 දී තමයි අපවත් වෙලා තියෙන්නේ. එතකොට 20 වෙන සියවසේ ඇතුලේ තමයි මේ හාමුදුර හිටියේ කියලා මම කිව්වේ ඒකයි. 1901 ඉඳලා 1951. ඔන්න ඕගොල්ලන්ගේ ඔය ටියුට් එක ළඟ තියෙන නම් පුතේ සටහනක් දාගන්න. සටහනක් දාගන්න මොකද්ද? දාගන්න. S මහින්ද හිමි කියලා ලියලා උපත කවද්ද? 1901 කියලා දාගන්න. ටියුට් එකේ හොඳේ? ටියුට් එකක් දුන්නා නේද මම? ටියුට් එක ඔයගොල්ලෝ අරගන්න ඇති නේද? මෙන්න මේ ටියුට් එකේ අන්තිමට ඇති පුතේ මොකද්ද? මේ සටහන් කියලා එකක් ඇති. මේ තියෙන සටහන් කියලා. මෙතන දාගන්න. ඇස් මහින්ද හිමි මෙතන ලියාගන්න. මෙහෙ මෙතනින් ලියාගන්න ඇස් මහින්ද හිමි උපත 1000 කීයද? 1901 උපත 1901. හොඳේ. විපත කියන්නේ නැති වුනේ. විපත ලොකුවට එපා හොඳේ, පොඩියට ලියා ගන්න. මම මේ ඕගොල්ලෝ ලියන්න බැරි නිසා මම ලියන්නේ පොඩියට. විපත කියලා ලියා ගන්න කවද්ද හරියටම?
හාමුදුරනේ ආයි පොඩ්ඩක් කියන්න. එස් මහින්ද හිමි මුලින්ම උපත. උපත සටහන් කියන කොටසේ ලියා ගන්න උපත. උපත 1901. විපත විපත උපත කියලා දාලා 1901 කියලා ලියලා විපත විපත කවද්ද? ආ විපත 1951 මැයි 16 විපත 1951 මැයි 16 නිකන් ඒක මතක තියාගන්න. නිකන් මතක තියාගන්න. හරි? නිකන් මතක තියාගන්න. 1951 මැයි 16. හාමුදුරුවනේ මං හාමුදුරනේ කට්ටල මොකද පුතේ? මං කට්ටල ආවේ හාමුදුරුවනේ මොකද? ආ හරි. පුතේ සටහන් කියන කොටසේ ඔයාලගේ ටියුට් එකේ සටහන් කියන කොටසේ එස් මහින්ද හිමි කියලා ලියලා උපත 1901 විපත 1956 කවද්ද? මැයි 16. 1951 සෝරි. හාමුදුරුව මන් බනුයි ජොයින්ටුනේ මොනවද කළේ? පුතේ අපි එස් මහින්ද හාමුදුරුව ගැන චුට්ටක් කරන ගමන් හිටියේ ආගි ටියුට් එකේ ලියා ගන්න මෙතන එස් මහින්ද හිමි කියලා මාතෘ නම ලියලා උපත 1901 විපත 1951 මැයි 16 කියලා ලියා ගන්න. ඇත්ත 1951 කියලා ලියා ගත්තත් ඇති පුතේ. අවුරුදු 50 ජීවත් වෙලා තියෙනවා. හරි. හාමුදුරුවනේ ආයි පොඩ්ඩක් වර්ෂ දෙක කියන්නකෝ. උපත 1901. උපත 1901. විපත 1951 ඕනනම් මැයි 16 කියලා ලියා ගන්න. 1951 කියලා තිබ්බත් ඇති හා පුතේ. දේ good. හරි. ඉතින් මේ හාමුදුරුවෝ මේ සටහන් කියන කොටස ලියා ගත්තා නේද? මේ හාමුදුරුවෝ මොකද ලියන්නේ? මේ හාමුදුරුව මොකද කරන්නේ? උන්වහන්සේ විසින් රචිත උදේසිරි පද්දිපන්තියේ සෝබාදහමේ ආශ්චර්යයේ මිනිස් ජීවිතේ ප්‍රබෝධවත් වන ආකාරය පැවසේ යන කියනවා. මේ හාමුදුරුව පද්දිපන්තියක් රචනා කරලා තියෙනවලු මේ ටිබෙට් ජාතික එස් මහින්ද හාමුදුරුව. ඒ පද්දිපන්තියේ නම තමයි උදේසිරි කියලා. මෙන්න මේ පද්දිපන්තියෙන් සෝබා දහමේ ආශ්චර්යයේ මේ පරිසරයේ සිදුවන දේවල් වලින් මිනිස්සුන්ගේ ජීවිතය ප්‍රබෝධමත් වන ආකාරය අපි සතුටු වෙන ආකාරය පෙන්වලා දීලා තියෙනවලු. හිතන්නපා. ප්‍රබෝධමත් වන ආකාරය කියලා පෙන්වලා දීලා තියෙනවලු මේ හාමුදුරුවන්ගේ පද්දිපන්තියෙන්. හරි. කාටද ලස්සන කවි ලියන්න කවි කියන්න පුළුවන්නේ? හාමුදුරුවනේ මට අපි කියවලා බලමු මේක ඉස්සෙල්ලා. හරිද කියවලා බලමු කියන්නේ ඔච්චර විතරක් නෙවෙයි. බලමුද පළවෙනි කවි පන්ති බලමු එකපාරක් කියමු බලන්න. අපි එකක් ඉස්සෙල්ලා අහලා ඉමු. කොහොමද මේ පයිප් පන්ති කියන්නේ කියලා අපි පොඩ්ඩක් අහලා බලලා ඉන්න බලන්න. මම පෙන්න. හාමුදුරුවනේ කැඩි කැඩි ඇහෙන්නේ. ආ හැමෝට මෙහෙමද? හැමෝට මෙහෙමද? නෑ හාමුදුරුවනේ.
ඒකෙන් අහලා බලමු එකක් ඉස්සෙල්ලා. Okay, class, who would like to do problem 3 on the board? Pipe nelum molu gange vile ale dibe wala kulu. Ehenawada? Oh hamdruwani. Oh hamdruwani. Wow, hamdruwani. Tek at magul keyak wage. Kohomada kiyanne? කියන දේ චුට්ටක් අපි බලමු දැන් තාලේ කොහොමද කියන්නේ පිපේ නෙළුම් ඕලු ගඟේ විලේ ඇලේ තිබේ වලා කුළු පහවි නිලේ වෙලේ නොපේන තෙක් ඇත මඟුල් ගයක් වගේ සැදී සිටින්නේද ගසුත් වැලුත් ගලුත් කාට පුළුවන් ඒක කියන ලස්සනට මට වඩා ලස්සනට කාටද පුළුවන්නේ හෑන්ඩ් රේස් කරන් බලන්න පුළුවන් අය නතාෂා පුළුවන්ද කියන්න කවුද ඉන්නේ මේ බලන්න පිපේ නෙළුම් ඕලු ගඟේ විලේ ඇලේ තිබේ වලා කුළු පහවි නිලේ වෙලේ නොපේන තෙක් ඈත මඟුල් ගෙයක් වගේ සැදී සිටින්නේද ගසුත් වැලුත් මලුත් කවුද කැමති කියවන්න එක පාර නිදන්නේ ඇයි මේ ළමයෝ තවත් නොදේ නැගී සිටින්නේ අතගා කියන්නසේ ජනේලයෙන් දැන් හිරු රැස් ගලා වැටි සිමි මගේ මූණ පුරා අපුරා අහෝ තාල බලා ගන්න පිපි ගියා වූ ඝන මූකලන් කැලේ මලේ කොලේ පාට මෙසේ මෙසේ වෙති නෙළුම් කුමාරිට කියන්න වුන්වාගේ විලේ පියාබත් බමරෝරුරුන් ගගා උදැල්ල හා කැත්ත කරේ තබාලා සැහැල්ලුවෙන් බෝම දෙපා නගාලා දැකුම් කළුයි දැන් ගොවියා ගමන් ගත් උදේ සිරිගේ සිරිඉන් වැඩීවේ සමන් නෙළුම් හා මහනිල්ද රෝස මලින් නැගී ආසුවදත් නුරාපි හමන්නේ මේ සීතල් සීත සුලන් අවුත් වූ
පනක් දිදීමින් මට මේ වෙලාවේ නිකං ඉඳීමෙන් පල නැගේ මුල්ලේ තමන් තමන්ගේ වැඩෙහි යෙදෙත්වා කියන්න වුන්මින් ගණ නිල් කැලෑවේ අඩත් නටත් ගස් අතරේ කුරුල්ලෝ. ඔන්න මන්නම් කිව්ව පාඩම. හරිද? මන්නම් කියෙව්වා. ඇහෙනවද මාව? සද්දයක් බද්දයක් නැහැ කට්ටිය. ඇහෙනවා හාමුදුරුවනේ. හරි. කවුද බලන්න, කවුද කියවන්න කැමති කියලා බලන්න. කවි පන්ති තා එක පාරක් දෙපාරක් කට්ටියට ඇහෙන්න. එක කවියක් හෝ කවුද කියවන්න කැමති? නෑ මම කියත්ත. කවුද? හෑන්ඩ් රේස් කරන්න බලන්න. කවුද? විනුවර. විනුවර කැමතිද පුතේ? විනුවර කියවන්න බලන්න පළවෙනි කවිය හැමෝටම ඇහෙන්න ලස්සනට. විනුවර. නෙළුම් ඕලු ගඟේ විලේ ඇලේ තිබේ වලා කුළු පහවි නිලේ වෙලේ නොපෙන තෙක් ඈත මගුල් ගෙයක් වගේ සෑදී සිටින්නේද ගසුත් වැලුත් ගලුත්. Wow, very good, very good, very good. කවුද ආයි කැමති? නතාෂා. නතාෂා කියවන්න කැමතිද? දෙවෙනි එක. දන්නේ ඇයි මේ ළමයෝ තවත් යුදේ නැකී සිටින්නයි අතගා කියන්නාසේ ජනේලයෙන් දැන් හිරු රැස් ගලා වැටි සිඹි මගේ මූණ පුරා උරා අහෝ. Good, very good, very good. ජනිදු. ජනිදු කියවන්නක බලන්න ලස්සනට. ජනිදු. ඔව් හඳුරන්නේ. කියවන්නක පුතේ ලස්සනට කවි. මේක ගියා වූ ගණ මූලා කන් කැලේ පොලේ පාට මෙසේ මෙසේ වෙති නෙළුම් කුමාරීට කියන්න උත්වාගේ විලේ පියා good, very good, very good pute. ai kawdi inne malisha hamdrani rorunga good, very good very good pute. malisha hamdrani kiyawannako balan udalha katta kareta bala සැහැල්ලුවෙන් බෝම දෙපා නගලා දැකුම් කළුයි දැන් ගොවියා ගමන් ගත් උදේ සිරිගෙ සිරි ඉන් වැඩිවේ. Good, 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 very good. රදිනු සාමුදුරන් කියවන්නක බලන්න. සමන්නෙලුම් හාමානිල්ද රෝස මලින් නැගී ආ සුවඳක් උරාබි හමන් නෙමේ සීතල සුළං අලුත් වූ පනක් දිදීමෙන් මට මේ වෙලාවේ. Good, very good, very good. නිකෝලි. නිකෝලි ඇහෙනවද? කියවන්නකො බලන්න පුතේ. යන්න උන්
Good, 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 good. Very good. Hari. Ugurana kavi kiyanna puluwan lassanata. Hmm? Lassanata kavi kiyanna puluwan. Ab balamu den me mukadda me kavi pantin kiyala tiyenne kiyala. Balannako mukadda kiyanne kiyala balamu api. Pippe nelum olu kange vile ale tibe wala kulu pahavi nile vele nopena tek aet mangul geyak wage sedi sitinne da gasut welut galut mokada kiyan pippe nelum olu gange vile ale අන්න බලන්න ගංගේ ගංවල විල්වල ඇලවල පිපේ නෙළුම් මෝලු ඔලු නෙළුම් පිපෙනවලු පෙරයක් ඉන්න හරිද මොකද්ද කියන්නේ පිපේ නෙළුම් මෝලු ගඟේ විලේ ඇලේ මේක ගඟේ විලේ ඇලේ දැකලාද ගංවල පිල්වල ඇල්වල පිපේ නෙළුම් මෝලු නෙළුම් මල්ද ඕලු මල්ද පිපෙනවා තිබේ වලාකුළු පහවි නිලේ වෙලේ ආ හරියට මේ මොකද්ද ඒකට කියන්නේ තිබේ වලාකුළු පහවි ආ වලාකුළු ගතියේ පහවෙලා නිලේ වෙලේ හරියට වලාකුළු වලාකුළු දැන් දැකලා තියෙන නිල් පාටට තියෙනවා වගේ ඒක නිලේ වෙලේ බෙල්ලහාය තියෙනවලු තද නිල් පාටට හරියට වලාකුළු පාට වලාකුළු වලින් වැහිලා වගේ නිල් පාටට දිගට පේන්න තියෙනවලු වෙල්ලහාය හරි කියන් වලාකුළු වල තිබිච්ච පාට නිල් පාට වෙලේ යන්න වෙලේ පේන්න තියෙනවලු දිගට නොපේන තෙක් ඈත මඟුල් ගයක් වගේ ආ පේන්නේ නැති තරම් දුර එක දෙකට තේන් පේන්න තියනවා. ඒ කියන්නේ අපිට පේන්නේ නැති තරම් දුරට. දැන් ඔයගොල්ලෝ දැකලා තියෙන ලොකු වෙල්ලේ ආයවත්. ලොකු වෙල්ලේ ආලේවල් තියෙනවා නිල් පාටට එන දිගටම තියෙනවා. අපිට පේන්නේවත් නැහැ ගොඩාක් දුර. දුරට යනකම් තියෙනවා. ඈත මඟුල් ගයක් වගේ සැදී සිටින් නින්ද ගසුත් ඇලුත් ගලු. ආ. ඈත දුර ඈත ගස්ද වැල්ද ගලුත් පේනවලු ලස්සනට කොළ වලින් ඇහිලා මල් පිපිලා මේ ගස් පේනවලු හරියට මොකද්ද මගුල් ගයක් වගේ පේනවලු මගුල් ගෙදරකට යන්න ඉන්නා වගේලු අර ගස් ගල් ගස් වැල් කියනවා දුරට පේන්නේ දැන් අපි ඔයගොල්ලෝ දැකලාද දුරට අපිට පේද්දි නිකන් ගසුත් පේන මිනිස්සු වගේනේ හරියට ඒ වගේ දැන් මේක කියනවා කයි පන්තියේදී චිබෙත් ජාසි ගස් මහින්ද හම්දරෝ මේ වැව් වල ගඟේ විලේ ඇලේ මල් පිපිලා තියෙනවා බලන්න හරි ලස්සනයි. ඒ වගේම තමයි වලාකුළු පාටට දිගට නිල් වෙල් ආයවල් තියෙනවා නිල් පැහැයට බලන්න හරි ලස්සනයි. ඈත ගස්වැල් ගස්ද වැල්ද ගල්ද මේවා තියෙනවා හරියට මගුල් ගයක් වගේලු මේ පරිසරේ. හරියට මගුල් ගෙදරක යන්න සැරසිලා ඉන්නා වගේලු මේ ගස්වැල් කියන එක. ගස්වැල් නිකන් දුරින් පේන්නේ මගුල් ගෙදරක යන්න සැරසිලා ඉන්නා වගේ. එහෙනම් ඔන්න බලන්නකො මොනවද දැන් ගඟේ විලේ ඇල්වල මල් පිපිලා තියෙනවා ඇහැට පේන ගොඩාක් දිගට විශාල කුඹුරු යාරවා නිල් පැහැති කුඹුරු යාරවල් වලින් පිරලා තියෙනවා ලස්සන ගස්වැල් වලින් ගල් වලින් හරියට මගුල් ගේකට යන්න වගේ සැරසිලා වගේ ගස්වැල් දුරින් අපිට පේන්න තියෙනවා ය කියලා කියන උදේපාන්දර ඔන්න දැන් අපිට පේන්න තියෙන දේවල් හරි නිදන්නේ ඇයි මේ ළමයෝ තවත් උදේ නැගී සිටින්නේ ඇයි අතගා කියන්නසේ ජනේලයෙන් දැන් හිරු රැස් ගලා වැටි සිඹි මගේ මූණ පුරා හෝ මොකද කියන්නේ නිදන්නේ ඇයි මේ ළමයෝ තවත් උදේ ඇයි මෙච්චර මේ උදේ පාන්දර නිදාගන්නේ කියලා කියනෝ වගේ නැගී සිටින්නේ ඇයි අතගා කියන්නසේ ආ නැගිටින්න දැන් නිදාගත්ත ඇති කියලා කියනෝ වගේ ජනේලයෙන් දැන් හිරු රැස් ගලා වැටි. ආ ජනේලේ වහලා තිබ්බට අර හිල් වලින් දැන් හිරු රැස් එනවා. ඇවිල්ලා මූණට වැටිලා තියෙනවා. ඒක කවිය කියන කොහොමද? නිදාගෙන ඉන්නේ ඇයි මේ දැන් නැගිටින්න කියලා අත ගන්නවා වගේලු අර හිරු රැස් වැටිච්ච එක. සිඹි මගේ මූණ පුරා මේ මූණ පුරා උරා හෝ අනේ මගේ මූණට වැටිලා අර හිරු රැස් මගේ මූණ සිඹ ගන්නවා වගේ කිසිප ගන්නවා වගේ කියලා තමයි කවිය කියන්නේ.
උදේ නිගදා ගන්න එපා දැන් හිරු උදා වෙලා තියෙන්නේ හිරු රැස් වැටෙනවා දැන් නැගිටින්න කියලා මේ කියන්නේ පිපි ගියා වූ ඝන මූකලන් කැලේ මලේ කොලේ පාට මිසේ මෙසේ වෙතේ නෙළුම් කුමාරීට කියන්න වුන් වගේ පිලේපියාඹත් බඹරු රුරුන් ගගා ආ බඹරු ඉන්නේ කැලේ ඇතුලේ හරි කැලේ ඇතුලේ බඹරු ඉන්නේ පිපි ගියා වූ ඝන මූකලන් කැලේ ඒ කියන්නේ ඝන වනාන්තරේ ගස් ගස්වැල් ගොඩාක් තියෙන මේ කැලේ ඇතුලේ මූකලන් කැලේ කියන්නේ ඒකට පුතේ ගස්වැල් ගොඩාක් පිරිච්ච සතාසිපාවෝ ඉන්න කැලේ විශාල වනාන්තරේ පිපි ගියා වූ මලේ මල් මල් ඒ ඝන කැලෑවේ පිපිලා ගියපු මල් කොලේ කොළ ගස්වල කොළ වර්ගවල පාට මෙසේ වෙසේ ඒ ගස්වල මල්වල පාට මෙන්න මේ වගේ කියලා නෙළුම් කුමාරීට කියන්න වුන් වගේ නෙළුම් කුමාරීට කාටද මේ කියන්නේ නෙළුම් මල් වලට කියනෝ වගේ විලේපියාඹත් බඹරු රුරුන් ගගා ඔගොල්ලෝ ඕන තරම් දැකලා ඇති මේ බඹරු මීමැස්සෝ විල් වල ওই මල් වලට රුරුන් ගහලා පියාඹගෙන එනවා කවියා එක කියන කොහොමද මේ බඹරු කැලේ ඇතුළේ ඉඳන් එන්නේ මේ විලට කැලේ ඇතුළේ තියෙන මල් වල කොළ වල ගස්වල පාට කියනෝ වගේලු මේ ඇවිල්ලා නිලුමට මේගොල්ලෝ රුරුන් ගන්නේ හරියට මේගොල්ලෝ ඒ වගේ පාට කියනෝ වගේලු මේ කාටද නිලුම් මල් වලට නැත්තම් නිලුම් කුමාරිට පාට කියනෝ වගේ කියලා තමයි කියන්නේ ඒ කවිතුන තේරුණාද බලමු දෙවෙනි පතාවට මොකක්ද කියලා. උදැල්ලහක් ඇත කරේ තබාලා සැහැල්ලුවෙන් බොම දෙපා නගාලා දැකුම් කලුයි දැන් ගොවියා ගමන්ගත් උදේ සිරිගේ සිරිින් වැඩි වේ මොකද කියන්නේ උදේ පාන්දර වෙලට යන ගොවියෝ උදැල්ලයි කැත්තයි කරේ තියාගෙන සැහැල්ලුවෙන් කිසිම බරක් නැතුව ඉතාම සැහැල්ලුවෙන් බොහොම සැහැල්ලුවෙන් අඩි තිතියා දැකුම් කලුයි දැන් ගොවියා ගමන් ගත් ගොවියෝ ගමන් කරනවා දැකුම් කලු ඉතාම ලස්සනයි අලංකාරයි උදේ සිරිගේ සිරිින් වැඩි වේ උදෑසන සිරිය අලංකාරය ඒකෙන් තවත් වැඩි වෙනවාය කියලා කියනවා උදැල්ලහා කැත්ත කරේ තියාගෙන ගොවියෝ වෙල්වල නියරවල පාරේ ගමන් කරනවා දැක්කම උදේ පාන්දර උදෑසන තියෙන අලංකාරයේ තවත් වැඩි වෙනවාය කියන කියනවා කවිය. සමන් නිලුම් හා මහනිල් ද රෝස මලින් නැගී ආසුවදත් රාබි හමන් නිමේ සීත සුලං අලුත් වූ පණක් දිදීමින් මට මේ වෙලාවේ මොකද්ද කියන්නේ සමන් මල් නිලුම් මල් මහනෙල් මල් රෝස මලින් නැගී ආ සුවඳත් උරාබී හමන් නෙමේ සීත සුලං අලුත්තු පණක් දිදීමින් මට මේ වෙලාවේ උදේ පාන්දර හීතල හුලාගෙන හුලං හමනවා උදේ පාන්දර සීතල හුලඟ හමනවා කොහොමද සමන් නිලුම් මහනෙල්ද රෝස මලින් නැගුණු සුවඳ උරාබීලා සමන් මල් වලින් නෙළුම් මල් වලින් මහනෙල් මල් වලින් රෝස මල් වලින් නැගිච්ච සුවඳ ඒවා සුවඳයිනේ ඒකෙන් පිට වෙන සුවඳ උරලබි උරාබීලා මොකද මේ උදේ පාන්දර සීත සුළඟ හමාගෙන එනවා අර අපිට උදේ පාන්දර ගොලෙන් ජනේලේ අරපු ගම හොඳට බලන්නකෝ ගෙදර ඉස්සරහා මොක් හරි පිච්ච පැලයක් හරි සමන් පිච්ච පැලයක් හරි තියෙනවනම් එන හුලම් පාර ගේ ඇතුළට සුවඳ එනවා නේද ඒ හුලඟේ ගහගෙන එනවා සුවඳ අපිට අම්ම කුසියේ උයනවනම් ඕගලන්ට සුවඳ එනවනේ නේද හුලඟේ ගහගෙන අන්න ඒ වගේ උදේ පාන්දර
සීත සුළඟ අර මල්වල සුවඳත් එක්කරගෙන නැත්නම් මල්වල සුවඳත් එකතු වෙලා හමාගෙන ඇවිල්ලා පණක් දිදීමෙන් මට මේ වෙලාව මට උදේ පාන්දර අමුතු ජවයක් ලැබලා දෙනවා අමුතු ශක්තියක් ලැබලා දෙනවා අනු පණක් ලැබලා දෙනවලු වැඩ කරන්න වගේ උලගෙන හමනවා හරි නිකම් ඉඳීමෙන් පල නැගේ මුල්ලේ තමන් තමන්ගේ වැඩෙහි යෙදෙත්වා කියන්න වුන් මින් ගණ නිල් කැලෑවේ අඩත් නටත් ගස් නතරේ කුරුල්ලෝ ආ ගද කියන්නේ නිකන් ඉඳීමෙන් පල නැගේ මුල්ලේ මේ උදේ පාන්දර දැන් ඉරාවුව වැටිලා තියෙන්නේ මල් පිපිලා තියෙන්නේ බමුරු කෑ ගන්නවා ලස්සන සුළඟ හැ නතාෂා කියලා තියෙනවා ගෙදර අක්ටීරියා ගහක් තියෙනවලු ඒකේ සුවඳට උදේ පාන්දර හෙන සුවඳ ගෙදර මුළු ගෙදරම සුවඳයි කියලා කියනවා හරි දැන් බලන්න මේ කවි බලමු නිකන් ඉඳීමෙන් පල නැගේ මුල්ලේ ගෙදර නිකන් ඉඳලා වැඩක් නැහැ දැන් නිදාගෙන ඉඳලා තමන් තමන්ගේ වැඩෙහි දෙත්තා උදෑසන උදේ පාන්දර කරන්න තියෙන වැඩ ටික කරන්න ඕනේ මොකද්ද කියන්න වුන් ගණ නිල් කැලෑවේ අඬත් නටත් ගස් අතරේ කුරුල්ලෝ ඔගොල්ලෝ දැකලා ඇති ඕන තරම් උදෑසන කුරුල්ලෝ කෑ ගහනවා උදේ පාන්දර කීජි බීජි ගහනවා විවිධ සත්තු දාලා කුරුල්ලෝ කෑ ගහනවා මේ කුරුල්ලෝ කෑ ගහන එක කවිය කියනවා අඬත් නටත් ගස් අතරේ කුරුල්ලෝ මේ ගස්සස්සේ කුරුල්ලෝ කෑ ගහන එක උදේ පාන්දර ගේ මුල්ලේ නිකන් ඉඳලා වැඩක් නැහැ තියෙන වැඩ ටික කරන්න පටන් ගන්න කියනෝ වගේලු අපිට දැන් කුරුල්ලෝ කෑ ගහන්නේ හරියට දැන් වැඩ පටන් ගන්න ඉස්කෝලේ යනවනේ ඉස්කෝලේ යන්න සූදානම් වෙන්න පාඩම් කරනවා නම් පාඩම් කරන්න සූදානම් වෙන්න වගේ තමන් උදේ පාන්දර කරන්න තියෙන වැඩ ටික කරන්න පටන් ගන්න කියනෝ වගේ තමයිලු මෙන්න මේ කුරුල්ලෝ කෑ ගහන්නේ කියන කවිය කියනවා හරි කයි පන්ති තුන තේරුණාද ඔව් සර් හන්දරම දෙන්නා. එහෙමයි හැම්දුරුවනේ. හායි. අපි එන අභ්‍යාස ටිකක් ලියලා දාමුද දැම්මම? මේකේ තියෙන අභ්‍යාස ටිකක් කරමුද දැම්මම? අභ්‍යාස ටිකක් කරලා බලමුද? ආ හැම්දුරුවනේ. හායි. මම උගලන්ට හුම්ම විනාඩි 5ක් දෙන. ඔය බලමු කයි පන්ති ඉස්සලා ආයෙත් බලමු මුලින් ඉඳන් චුට්ටක් එකපාර බලමු අලුතෙන් ආපුවා ඉන්නවද කියලා ඉස්සෙල්ලා ටික තේරුම් නැල්ලු සමහරුන්ට බලමු මොකද්ද ආයෙ තේරුම් නැත්තේ කියලා එකපාරක් බලමු පවුනේ ගොල්ලෝ හරි මොකද්ද කියන්නේ පිපේ නෙළුම් ඕලු ගඟේ විලේ ඇලේ ගංවල විලේ ඇලේ නෙළුම් මල් පිපෙනවා ඕලු මල් පිපෙනවලු වලාකුළු පහවී නිලේ වෙලේ අහස දැන් උන් බලන්නකෝ උදේ පාන්දර ඔගොල්ලෝ වැස්ස නැති කාලක අහස බලන්නකෝ අහස කළු පාටද උදේ පාන්දර අහස කළු පාටයිද වැස්ස නැති දවස්වල නෑ නෑ හොඳට පැහැදිලි නිල් පාටද පැහැදිලි වෙලා පේනවා ඒ වගේ නිලේ වෙලේ කුඹුරු යායක් තියෙනවා දිගටම නිල් පාටට ලස්සනට නොපේන තෙක් පේන්නේ නැති මානක කුඹුරු යාය දිගට ඒ වගේම තමයි සැදී සිටින් නේද ගසුත් වැලුත් ගලුත් දුර ඒ කුඹුරු යාය කෙළවර වගේ අලංකාර ලස්සන ගස් වැල් ගල් මල් පිපිලා තියෙනවා හරියට උදේ පාන්දර නොපේන ඈත මඟුල් ගෙයක් වගේ දුරින් බලද්දී මඟුල් ගෙදරක් වගේ ලස්සනට පේනවා මේක ලස්සනට මගුල් ගෙදරක් වගේ පේනවා මේක. මගුල් ගෙදර කර මිනිස්සු හිටගෙන ඉන්නවා වගේ කස් ටිකක් හිටගෙන ඉන්න උදේ පාන්දර. උදේ පාන්දර තියෙන ලස්සන මේ කියන්නේ. උදේ මගුල් ගෙදරක් වගේය කියලා කියන මේ පරිසරය. නිදන්නේ ඇයි මේ ළමයෝ තවත් උදේ නැගී සිටින්නේ අතගා කියන්නසේ ජනේලයෙන් හිරු රැස් දැන් හිරු රැස් ගලා වැටි සිඹී මගේ පුනු පුරා උරා හෝ. උදේ පාන්දර ජනේලයෙන් හිරු රැස් කාමරේ ඇතුළට වැටිලා ගේ ඇතුළට වැටිලා මූණට වැටෙනවා හිරු රැස්. ඔබල දැකලා ඇති ජනේලයෙන් හිරු රැස් වැටෙද්දි ඒක හරියට කියනවා ඇයි මේ නිදාගෙන ඉන්නේ දැන් නැගිටින්න කියලා අතගාලා කියනෝ වගේ මූණ අත හිරු රැස් වලින් මූණ අතගාලා දැන් ඇති නිදාගෙන හිටියා නැගිටින්න කියනෝ වගේ හිරු රැස් ඉබ ගන්න ඇවිල්ලා මූ
පිපි ගියා වූ ඝන මූ කලන් කැලේ මලේ කොලේ පාට මෙසේ මෙසේ වෙති එළුන් කුමාරීට කියන්න වුන් වගේ විලේ පියාඹත් බඹුරු රුංගා ආ ගහේ මූ කලන් කැලෑවේ මහා ඝන වනාන්තරවල තියෙන ගස්වල මල්වල පාට කොළවල පාට බමරු දැන්නද බමරුන්ට පේනවනේ කැලේ ගස්වල පාට මල්වල පාට ඒගොල්ලෝ ඒක අරගෙන ඇවිල්ලා නෙළුම් මල්වලට කියනෝ වගේලු රුරුංගාන්නේ ඇත්තම රුංගානේ ඒගොල්ලන්ගේ නිකන් සද්දේ හැබැයි කවිය කියනවා අර ගහේ වැල් ගස්වැල් වල තිබිච්ච පාට ඇවිල්ලා මේ නෙළුම් මල්වලට කියනෝ වගේලු බමරු විලේ රුරුංගාලා පියඹගෙන යන්නේ රුරුංගාලා පියඹන්නේ තවත් තේරුම් නැති කෙනෙක් ඉන්නවද කයිපන්තිය කවුරු හරි ඉන්නවනේ හෑන්ඩ් රේස් කරන්න ආයිත් කියලා දෙනවා ආයිත් කියලා දෙනවා තේරුම් නැති කෙනෙක් ඉන්නවනම් මං හිතනවා හැමෝටම තේරුණායි කියලා අපි එහෙනම් අද මොකද කරන්නේ අපි මේකේ දෙවෙනි කොටසට යන්න කලින් කවුද ඒ පාර මේ පළවෙනි එක තේරුම් නැද්ද කට්ටියට මොකද්ද කියන්නේ බලන්න කොන්දර බලා ගන්න අහලා ගංවල විල්වල ඇල්වල නෙළුම් ඕඩු වගේ මල් පිපිලා තියෙන උදේ පාන්දර වලාකුළු පහවි අහසේ වලාකුළු තද පර වලාකුළු මේ මොකද කියන්නේ කළු පාට වලාකුළු නෑ පැහැදිලිලා වලාකුළු එහාට ගිහිල්ලා අහස නිල් පාටට පේන්න තියෙනවා පහවි කියලා කියන්නේ පුතේ අයින් වෙලා වලාකුළු වලාකුළු අයින් වෙලා නිලේ වෙලේ වලාකුළු අයින් වෙලා අහස නිල් පැහැදිලිව පේන්න තියෙනවා ඒ වගේම තමයි නිල් පාට වෙල වෙලත් නිල් පාටට පේන්න තියෙනවා හරියට අර වලාකුළු වල පාට වගේම වලාකුළු අයින් වෙලා නිකන් මේක කුඹුරේ තියෙනවා වගේ නිල් පාට දුරට පේන්න තියෙනවා අහස පැහැ ඕන් බලාගෙන සරලෝ කියන්නේ ගංගේ විලේ ඇල්වල නිල් ඕලු නෙළුම් මල් පිපිලා අහසේ වලාකුළු අයින් වෙලා ලස්සනට පැහැදිලිව පේනවා නිල් පාටට වෙල්ලේ ආය නොපේන මානේ පේන්නේ නැති තාක් දුරට ඒ කෙලවර ඒ විල්ලායේ කෙලවර වගේ දුරින් ගස් වැල් ගල් හරියට පේලියට තියෙන ඒක හරියට උදේ පාන්දර මඟුල් ගෙදරක් වගේලු මේ ස්වභාව ධර්මයේ පරිසරේ පරිසරයේ හරියට මේ මඟුල් ගෙදරක් වගේ කියලා කියන උදේ පාන්දර දැන් හරිද නතාෂා දැන් තේරුණාද හරි දැන් මං හිතනවා තේරුණායි කියලා good හරි good good බලමුක අභ්‍යාසෙ මොනවද අහලා තියෙන්නේ කියලා අපි කවියේ දැක්වෙන පරිදි නෙළුම් සහ ඕලු මල් පිපෙන්නේ කොහෙද? උනහන ප්‍රශ්නයක් උදේ උත්තර ටික බලමු. විලෙහි බඹරුන් පියාඹන්නේ නෙළුම් කුමාරීට කුමක් කියන්නාක් මෙන්ද? මොනව කියනෝ වගේද මේක මේ පියාඹන්නේ? ගොවියා උදෑසන තම වගා බිම් යන ආකාරයේ ලියන්න කොහොමද යන්නේ? කියන්න ඕන. සීත සුලං හමන්නේ කවර මල්වල සුවඳ උරාගෙනද? ගස් අතරේ කුරුලන් නටා අපට දෙන පණිවිඩය මොකද්ද උදෑසන අසිරි පිළිබඳ කවි පෙළෙන් පැවසෙන අදහස කෙටියෙන් ලියන්න මෙන්න මේ පස්වෙනි ප්‍රශ්නට එනකම් පුතේ හොඳයි එකේ ඉඳලා පස්වෙනි ප්‍රශ්නට එනකම් මෙන්න මේ ටිකට දැන් උත්තරේ ලියමු මේක එපා හයවෙනි ප්‍රශ්නේ අපි gedara වැඩක් විදියට මම දෙන්න gedara වැඩක් විදියට හයවෙනි ඕක පොතේද ලියන්න ඕගොල්ලන්ගේ අභ්‍යාස පොතේ හොඳයි පුතේ अभ्यास अवबोधे पलवी प्रश्न मिन्न मेक मेटिक उत्तर लियान पहाटे मम विना बलम लियला විනාඩි 5ක් 10ක් වගේ අරගෙන ලියමු හරි විනාඩි 5ක් 10ක් වගේ අරගෙන ලියමු
පෑනේ ලියන්න පුතේ පෑනේ ලියන්න පැන්සල් ලියන්න එපා පෑනේ ලියන්න දැන් පුරුදෙන් පෑනේ ලියන්න විනාඩි 5ක් 10ක් දෙන්න මොනවාර ප්‍රශ්නයක් තියෙනවා නම් පුතේ අහන්න උදේ මැසේජ් එකක් හරි දාන්න මම ඉන්නවා මෙතන හොඳේ මම ඉන්නවා අමාරු දෙයක් තිබ්බොත් මගෙන් අහන්න මම ඉන්නවා දෙ බලමු කට්ටි දැන් මේ වගේ වෙලාවට කොහොමද උත්තර ටික ලියන්නේ කියලා
උතේ 6 වෙනි ප්‍රශ්නේ එපා. පහට එනකන් උත්තර ලියන්න මේ පහට එනකන්. හොඳේ? 6 වෙනි ප්‍රශ්නේ හෝම්වර්ක් එකක්. ඊළඟ දවසේට දෙන වැඩක්. හරි? අට්ටි ලියන ගමන් නේද ඉන්නේ? ලියනවා නේද? මම බලනවා. හරි. මම අහනවා. අෂේන් පුතේ ප්‍රශ්නයක්ද? අෂේන්? නෑ සර් වැරදිලා වැටුනේ. හරි පුතේ හරි ඇත. හරි. කට්ටි ඉවරද ලියලා? ඉවර නෑ හාමුදුරනේ. හරි අපි තව විනාඩියක් දෙකක් බලමු. ඉතුරු ටික අභ්‍යාස කරන් එන්නේ ගෙදරින්. අපි බලමු ප්‍රශ්න ටික ලියපු කට්ටියගේ. හොඳේ? ඉතුරු ටික කරන්න. ඉමින් සරේ 6 වෙනි ප්‍රශ්නටත් උත්තර ලියන් එන්නේ ඊළඟ දවසේදී. හරිද? 6 වෙනි දවසටත් මේ උත්තර මේ සෝරි හයිවෙන් ප්‍රශ්නෙටත් උත්තර ටික ලියාගෙන ඉන්නේ ඊළඟ දවසේදී. හරි. අ බලමු ප්‍රශ්න ටික සාකච්ඡා කරලා බලමු. පළවෙනි ප්‍රශ්නෙත් ලියලා ඉවරයිනේ ඔක්කොමලා නේද? කවියේ දැක්වෙන පරිදි නෙළුම් සහ ඕළු මල් පිපෙන්නේ කොහේද? කොහෙද පිපෙන්නේ? ගංගේ නෙළුම් සහ ඕළු මල් පිපෙන්නේ. තුනම උත්තර තුනම එන්න ඕනේ මොකද්ද? ගංගාවල. ගුඩ්. හාමුදුරනේ හරි දාගන්න ඕනද? හරි දාගන්න පුතේ හරි. මේ විලෙහි බඹරුන් පියාඹන්නේ නෙළුම් කුමාරිට කුමක් කියන්නාක් මෙන්ද? මොනවා කියනවා වගේද පියාඹන්නේ? Rungga.
මලේ පොළ පාට කියවන්න. මලේ කොලේ පාට මෙසේ මෙසේ වෙති. මලේ කොලේ පාට කියන්නක් මෙන්. Very good, very good පුතේ. ඒ උත්තරේ කවුද දුන්නේ? ගිම්හානි හාමුදුරුවනේ. Very good. මොකද්ද කියපු පුතේ? ආයි කියන උත්තරේ? මලේ කොලේ පාට කියන්නක් මෙන්. ආ කාටද කියනවා වගේ. මොකද ප්‍රශ්නේ අහන්න බලමු අපි. විලෙහි බඹරුන් පියාඹන්නේ නෙළුම් කුමාරීට කුමක් කියන්නක් මෙන්ද? හරි. තව මොනවද උත්තරයක් දාන්න? නෑ පුතේ. මොකද්ද කියන්න ඕන? ඝන වනාන්තරයේ ඝන කැලෑවේ පිපී තිබෙන කැලෑවේ නැත්නම් ලියන්න කැලෑවේ පිපී තිබෙන මල්වල සහ කැලෑවේ පිපී තිබෙන මල්වල සහ කැලෑවේ පිපී තිබෙන මල්වල සහ කොළවල පාට කියන්නක් මෙන් පාට කියන්නක් මෙන් පාට කියන්නක් මෙන් කැලේ පිපිලා තියෙන මල්වල සහ කොළවල පාට කියන්නක් මෙන් කියලා තමයි එන්න ඕන උත්තරේ. නදීනි ප්‍රශ්න. හරිද? උත්තර ලියාගත්තද? ගුඩ් ඈ. අර කටි ලියලා තිබිච්ච ගුඩ් ඈ. වෙරි ගුඩ්. වෙරි ගුඩ්. ඊගාවට ගොවියා උදෑසන තම වගා බිම් කරා යන ආකාරයේ ගමන් කරන ආකාරයේ ලියන්න කියලා කියනවා. පැහැල්ලු වෙන්න එපා. තබමින් උදැල්ලා කැත්ත කරේ තබා. වෙරි ගුඩ්. වෙරි ගුඩ් පුතේ. වෙරි ගුඩ් හොඳේ. සැහැල්ලුවෙන් බොහොම සැහැල්ලුවෙන් උදැල්ලහා කැත්ත කරේ තබාගෙන දෙපා නගලා. දැන් බොහොම සැහැල්ලුවෙන් දෙපා නග නැත්නම් මෙහෙම ලියන්න. උදැල්ලහා කැත්ත කරේ තබාගෙන බොහොම සැහැල්ලුවෙන් දෙපා නගලා තමයි ගොවි බිමට යන්නේ. උදැල්ලහා කැත්ත කරේ තබාගෙන බොහොම සැහැල්ලුවෙන් දෙපා නගලා. උදැල්ලහා කැත්ත කරේ තබාගෙන බොහොම සැහැල්ලුවෙන් දෙපා නගලා. සීත සුළං හමන්නේ කවර මල්වල සුවඳ උරාගෙනද? මොන වගේ සුවඳ උරාගෙනද? පපන් නෙළුම් හා මහනෙල්ද රෝස. Very good. සමන් නෙළුම් මහනෙල් හා රෝස මල්වල සුවඳ උරාගෙන. සමන් නෙළුම් මහනෙල් හා රෝස මල්වල සුවඳ උරාගෙන. සමන් නෙළුම් මහනෙල් හා රෝස මල්වල. ඔන්න පස්සේ ප්‍රශ්නේ මොකද්ද බලන්න. ගස්සස්තරේ කුරුල්ලන් නටා අපට දෙන පණිවිඩය මොකද්ද? මුල්ලේ නිකමිදීමෙන් පලක් නැති බව තමන් තමන්ගේ වැඩවල යෙදෙන ගේ මුල්ලේ නිකං ඉදීමෙන් පලක් නැති බවත් තම තමන්ගේ වැඩවල යෙදිය යුතු බවත්. ගේ මුල්ලේ නිකං ඉදීමෙන් පලක් නැති බවත් තම තමන්ගේ වැඩවල යෙදිය යුතු බවත්.
ලබල දෙන්න අපිට පණිවිඩේ. උදේ ඉර පායලා කුරුල්ලෝ කෑ ගහද්දී මල් පිපිලා සුවඳ හබාගෙන එද්දී නිදාගෙන ඉඳලා හරියන්නේ නැහැ ගෙදර මුල්ලකට වෙලා ඇඳකට වෙලා නැගිටලා තම තමන්ගේ වැඩේ යෙදෙන්න ඕනි කියලායි කියන්නේ. ගේ මුල්ලේ නිකන් ඉඳීමින් පළක් නැහැ. තම තමන්ගේ වැඩේ යෙදෙන්න ඕනි කියලා තමයි කියන්නේ. හරි මෙන්න උදෑසන අසිරිය පිළිබඳ කවි පෙළින් පැවසෙන අදහස කෙටියෙන් ලියන්න මේ කවි පන්තියේ මොකක් ගැනද ලියන්න කියලා තියෙන්නේ කියලා උදෑසන අසිරිය පිළිබඳව කොහොමද කියලා තියෙන්නේ කියලා ඔගොල්ලෝ ලියන් එන්න ඕනේ ඊළඟ දවසේ මේකට උත්තරේ ලියන් එන්න මේකට උත්තරේ ලියන් එන්න ඊළඟ දවසේදී හරිද මේකට උත්තරේ ලියන් එන්න ඊළඟ දවසේ එද්දි තව තියෙන ඔයගලන්ට වැඩක් හොඳේ ඔන්න ඕකෙට උත්තරේ ලියන් ඉන්නේ ඊළඟ දවසේ එද්දි මේ මාත් මේ මේ ප්‍රශ්නේ ඕනිද ඔයගලන්ට මේ ප්‍රශ්නේ ලියා ගන්නවද නැත්තම් මං ඔන්න මං දෙන්නම් මේක නැත්තම් ඔයගලන්ට ෆොටෝ එකක් දාන්නම් පුතේ ගෲප් එකට මේ ප්‍රශ්නේ ලියා ගන්න පුතේ උදෑසන අසිරිය පිළිබඳ කවි වලින් පැවසෙන අදහස ලියන්න කියලා නම ගෲප් එකට දැම්මයි ප්‍රශ්නේ ඊට පස්සේ අපි යන් ටියුට් එක පැත්තට ටියුට් එකේ මොනවද කියලා තියෙන්නේ කියලා බලමු හරි ටියුට් එකේ මොනවද කියලා තියෙන්නේ කියලා බලමු ටියුට් එකේ මොනවද කියලා තියෙන්නේ කියලා බලමු ටියුටිකේ තියෙන අභ්‍යාස වලින් ඔයගලන්ට කරන්න පුළුවන් මොනවද බලන්න හා මෙන්න මේ පළවෙනි ප්‍රශ්න ටික පුතේ මෙන්න මෙතනට එනකම් හරි මෙන්න මෙතනට එනකම් මෙතන ඉඳන් මෙන්න මෙතෙන්ට එනකම් ටියුට් එක ඔක්කොටම හම්බෙලා ඇති පුතේ මෙන්න මේ ප්‍රශ්න ටිකට උත්තර ටික ලියාගෙන ඉන්න ඊළඟ දවසේදී මම ඊළඟ දවසේ ඒ උත්තර ටික බලලා මෙතන මේ කියලා දුන්න එකයි ඕලංගේ පාඩමේ ඉතුරු කොටස මේ පද්ද නිර්මාණය කියන කොටස අච්චු පුතේ නමු ඒ කොටස් දෙක කරනවා හරිද අද ඊළඟ දවසේදී මම අර දුන්න අවබෝධයේ කොටසේ 6 වෙනි ප්‍රශ්නයයි ටියුට් එකේ මෙන්න මෙතනදා මේ ටිකට විරුද්ධ පද පද්ධ කල්පකයින් තෝරලා ලියන්න කියන එකයි මෙන්න මේ ටික උත්තර ටික ලියාගෙන එන්න ඕනි ලියන්න පුළුවන් නේද හාමුදුරුවනේ මට පෙළ පොත හම්බුන්නේ නැහැ හරි පුතේ මම ෆොටෝ එක එවලා තියෙන පුතේ අභ්‍යාසෙ මේ ටියුට් එක හොඳේ මේ ටියුට් එකේ හාමුදුරුවනේ හරි එහෙනම් ওই ටික කරගෙන ඉන්නේ ඊළඟ දවසේදී අනිත් වැඩ තව වැඩක් තියෙනවා මොකද්ද ඕගොල්ලෝ දන්න කවි මොනවා හරි කැමැති කවියක් එක කවියක් පන්ති ඇතුලේ කියන්න පුළුවන් කාටද කවි ගාන ඉදිරිපත් කරන්න පුළුවන් කාටද හෑන්ඩ් රේස් කරන්න බලන්න ලස්සන කවි ජිත්මි හරි කීප දෙනෙක් ඉන්නවා හරි රුවිනී ජනනි රදිනු තව එක්කෙනෙක්ට අවස්ථාව දෙනවා කවිඳු වෙරි ගුඩ් ඔන්න ඔය පස් දෙනා ඊළඟ දවසේ ඊළඟ සෙනසුරාදා ඔයගොල්ලෝ ජොයින් වෙද්දී
මේ සොරි ඊළඟ අඟහරුවාද ජොයින් වෙද්දි මේකට අභ්‍යාසයට උත්තර ටික ලියන් එන්න මේ පස් දෙනා තමන් දන්න කවියක් මේ කවි නෙමෙයි තමන් දන්න කවියක් පන්ති හැමෝටම ඇහින්න කියන්න පුළුවන් වෙලයි මදුරුවනේ ඔව් ජන කවියක් උනත් කමන්නේ නැද්ද කමන්නේ කමන්නේ තමන් ලස්සන දන්න ලස්සන කවියක් මොකක් හරි පන්ති හැමෝටම ඇහින්න කියන්න පාඩම් කරගෙන එන්න එහෙනම් ඊළඟ දවසේ අභ්‍යාස ටික කරගෙන ඉන්න අපි අභ්‍යාස ටික බලනවා අභ්‍යාස ටික බලලා දෙවෙනි කොටසට යනවා ඊළඟ කොටසට අපි යනවා අදට එහෙනම් පුතේ අපි පන්ති වැඩ නවත්තනවා මොනවා හරි ගැටලුවක් තියෙනවද අහන්න හා ඕගොල්ලන්ගේ දෙවෙනි ටියුට් එක පුතේ මගෙන් කීප දෙනෙක් මහව්වා දෙවෙනි ටියුට් එක සිංහල පන්තියේ දෙවෙනි ටියුට් එක පිළිබඳ පණිවිඩය තාම ආයතනයේ මේක print out print කරලා නැහැ බොහෝ විට අද හවස හෝ හෙට දවස් ඇතුළත print කරලා ඉවර කරනවා හරිද එතකොට ඒ tutorial එක ගන්න ඕන නම් ඒක පිළිබඳ පණිවිඩය පුතේ ඔයගොල්ලන්ගේ WhatsApp group වලට දාය අනිවාර්යෙන් හොඳේ tutorial එක ගහලා ඉවරනට පස්සේ පණිවිඩය ඔයගොල්ලන්ට දාය ඊට පස්සේ ඔයගොල්ලන්ට කියලා ගන්න පුළුවන් tutorial එක හරිනේ හරි හරි හාමුදුරුවනේ හරි එහෙනම් පුතේ අදට අපි පන්ති නවත්වනවා මං හිතනවා මොනවා හරි ගැටලුවක් නැති වෙති කියලා ගැටලුවක් තියෙනවද මොනවා හරි නෑ හඳුනන්නේ හරි එහෙනම් තෙරුවන් සරණයි අපි ඊළඟ දවසේ හම්බෙමු අභ්‍යාස ටික කරන් ඉන්න හැමෝම තෙරුවන් සරණයි හඳුරුවනේ තෙරුවන් ඊළඟ දවසේ ක්ලාස් එක තියෙන පුතේ ඊළඟ අඟහරුවා දවස් 4යි තියෙන්නේ හොඳේ ඕගොල්ලන්ගේ ගෲප් එකට තියෙන්නේ 4යි හා හඳුරුවනේ හා හඳුරුවනේ තෙරුවන් සරණයි